समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पौराणमेतं अतुल नेतं अज्जतनामिव निन्दन्ति तुम्हीमासेनं निन्दन्ति बहुबाणिनं मितबाणिनंपि निन्दन्ति नत्ति लोके अनिन्दितोऽतीति श्रद्धावन्त पिंवत्नि अद मे हिमिदिरि उदयसन ඔබගේ ජීවිතයට වටිනාකමක් එක් කිරීමට හිරු සදහම් රැස් තුලින් කටයුතු කරන්නේ මේ ජීවිත ගමනේදී සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපේ ජීවිත නිවැරදිව ගත කිරීමට උන්වහන්සේ දේශනා කළ දේශනා කළ උතුම් වූ අමා මහ ධර්මස්කන්ධයෙන් බිඳක් අපේ ජීවිතයට එක් කර ගැනීමටයි මේ සූදානම. පින්වතුනි අපේ ජීවිතය යාන වාහන එහෙමත් නැත්නම් මේ මොන සැප සම්පත් තිබ්බත් ධර්මය නැති තැන අපේ ජීවිත එක් පැත්තකින් හෝ අඳුරටපත් වෙනවා. එහෙමනම් ඒ වටිනා ජීවිතයක වටිනාකමක් එක් කිරීමටයි අද දිනේදීත් මේ විදිහට සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට ඔබගේ ජීවිතයට වටිනාකමක් එක් කර ගැනීමට එහෙමත් නැත්නම් ඔබගේ ජීවිතය නිවැරදිව ගත කිරීමට අද දිනේත් මේ හිමිදිරි පාන්දරම මේ විදිහට හිරු සදහම් රැස් තුලින් ඔබ හමුවට මේ පැමිණෙන්නේ. එහෙනම් කල්පනා කරන්න ජීවිතයේ අවදනක් වශයෙන් සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මස්කන්ධයෙන් බිඳක් ඔබ හමුවේ තැබීම සහ ඔබගේ ජීවිතයට වටිනාකමක් එක් කර ගැනීමටයි මේ සූදානම. පින්වතුනි මා ඉහතින් සඳහන් කළ ගාථාවේ සරල අදහස නම් අතුලය මේ ඉහත එදා පටන්ම ජීවිතයේ පැවත එන දෙයක් කෙසේ කතා කරත් එහෙමත් නැත්නම් නිහඬව හිටියත් මේ බැනුම් අහන්න වෙනවා. එහෙමත් නැත්නම් ටිකක් කතා කරත් බැනුම් අහන්න වෙනවා. වැඩියෙන් කතා කරත් බැනුම් අහන්න වෙනවා. කතා නොකර හිටියත් බැනුම් අහන්න වෙනවා කියන එක
පිළිබඳවයි මේ ඉහතින් මා සඳහන් කළ ගාථාවේ සරල අදහස. එහෙනම් මේ සරල අදහසට අනුව මේ ලෝකේ බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වන විදිහට නින්දා නොලබපු එහෙමත් නැත්නම් බැනුම් නොඅහපු කෙනෙක් මේ ලෝකේ නැතිතරම්. ඒ කියන්නේ අපි සෑම දෙනාම බැනුම් සහ නින්දා අපහාස ලබලා තියෙනවා, විඳලා තියෙනවා, අහලා තියෙනවා. එහෙනම් ඒ දේ තමයි බුදුහාමුදුරුව ඉහතින් සඳහන් කළ ගාථාව මූලික කරගනිමින් අතුල උවැසියන්ට දේශනා කරන්නට යෙදුනේ. පින්වතුනි, අපේ ජීවිතේ ගත්තම අපට හොඳාකාරවම පුංචි කාලේ මතක ඇති කාලේ ඉඳන්ම අපේ ජීවිතය දිහා ආපස්සට හැරලා බැලුවොත් විවිධ වයස් කාණ්ඩවල පින්වතුන් තමන් නිකමට කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය කොයිතරම්නම් ආපස්සට මොහොතක් හිතලා බැලුවම තමන් කොයිතරම්නම් බැනුම් අහලා තියෙනවද කියලා. එහෙනම් අපි අපේ ජීවිතේ බැනුම් අහන මූලික අවධිය පටන් ගන්නේ තම දෙමව්පියන්ගෙන්, ඉන්පසු ගුරුවරයින්ගෙන්, ඉන්පසුව විවිධ සමාජයේ විවිධ මට්ටම් වලට යනකොට, විවිධ සමාජ පසුබිම් තලවලට යනකොට අපේ ජීවිතේ බැනුම් අහන එක, නින්දා අපහාස ප්‍රශංසා කියන මෙන්න මේ වගෙන් අපි නිරන්තරයෙන්ම අපට අහන්න ලැබෙනවා. එහෙනම් පින්වතුනි, අපේ ජීවිතය කියන එක වටිනා කමක් ආදේශ කිරීමටත් මෙන්න මේවයින් කලබල නොවි, කලකිරීම නොවි ජීවත් වන්නටත් බුදුහාමුදුරුව අපට දේශනා කරපු ධර්මය අපේ ජීවිතය ගොඩාක් සාර්ථක කරනවා. එහෙනම් අපි අපේ ජීවිතවලට මේ ආදේශ කරගත යුත්තේ කෙසේද කියන එක බුදුහාමුදුරුවන්ගේ කාලයේම පුංචි කතා වස්තුවකින් උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනා. එහෙනම් එක් දිනක් අතුල කියන උපාසකෙක් මෙයාට 500ක් පමණ තමන්ගේ ගෝලයෝ හිටියා. මේ 500 දෙනා සමග තමන් බණ අහන්නට එහෙමත් නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්නට තමන් මුලින්ම රේවත කියන භික්ෂුන් වහන්සේ සමීපයට වැඩම කරනවා. භික්ෂුන් වහන්සේ සමීපයට මේ සියලු දෙනා සමග පැමිණෙනවා. ගිහිල්ලා එකත් පසක ඉඳගෙන අර රේවත ස්වාමින් වහන්සේට අතුල උවසුවා කියා හිටිනවා, රේවත හාමුදුරුවනේ, අපිට ධර්මයේ දේශනා කරන්න. නමුත් උන්වහන්සේ විවේක සුවයෙන් සිංහයෙක් වගේ සිංහසෙයියාවෙන් යුක්තව උන්වහන්සේ නිහඬව ඒ මොහොත ගත කරනවා. පළවෙනි පාරක් කතා කරනවා, දෙවෙනි පාරක් කතා කරනවා, තුන්වෙනි පාරක් කතා කරනවා. අන්තිමට නිහඬ බව නිසා උන්වහන්සේ සමීපයෙන් අර සියලු දෙනාම අතුල උපාසක තෙමේ ඇතුළු හැම දෙනාම 500ක් දෙනා එතනින් නික්මෙනවා. හැබැයි නිකං නෙමෙයි, බැන බැන. එතකොට නිහඬව සිටි උන්වහන්සේට බයිනවා. බැන බැන තමයි මේ හැම දෙනාම නික්මිලා ඒ ආරාමයෙන් එන්නේ. ඉන් අනතුරුව තමන් ඒ 500 දෙනාත් සමගම සැරියුත් හාමුදුරුවන් වහන්සේ සමීපයට යනවා. ඒ සමීපයට යන්නේ ධර්මය ශ්‍රවණය කිරීමට. එහෙනම් 500ක් පමණ දෙනෙකුට නායකයා වූ අතුල මේ උපාසක සමග මේ හැම දෙනාම පැමිණෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීමට. ඉතින් එතනට පැමිණි අතුල උපාසකයා ඇතුළු 500 සැරියුත් මහරහතන් වහන්සේ සමීපයට ගිහිල්ලා එකත් පසෙක ඉන්නකොට සැරියුත් මහරහතන් වහන්සේ අහනවා, අතුලය, කුමන කාරණාවක් සඳහාද මෙහි පැමිණියේ?
ඉන් පසුව ඔහු ප්‍රකාශ කරනවා ස්වාමීනි අපිට මේ මා සමගින්න 500ක් දෙනාටම ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා. එහෙනම් අපිට ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේ ධර්මය ඇසීමට ඔබ වහන්සේ මේ ධර්මයේ වදාරණමෙන් ඉල්ලා හිටිනවා. මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ 500කට නායකයා වූ අතුල ඇතුළු ඒ පිරිසට ධර්මය දේශනා කරන්නට සූදානම් වෙලා ඒ පුජ්‍යලයන්ගේ හැටියට ධර්මය දේශනා කිරීමට කටයුතු කරනවා. හැබැයි මොහොතකට කලින් පැමිණි මොහොතේදී අන්න එතුමන් අතුල කියන උපාසක තෙමේ මුලින් සඳහන් කරනවා අපි ගියා රේවත හාමුදුරුවන් සමීපයට ධර්මය ශ්‍රවණය කරන්නට. නමුත් උන්වහන්සේ අපිට අපි දිහා බැලුවේවත් නැහැ. අපිට කතා කරේවත් නැහැ. ඒ නිසා අපිට ගොඩාක් කේන්ති ගියා. ඒක නිසා අපි උන්වහන්සේට කේන්ති ගිය නිසා මං බැන බැනමයි ආවේ. එහෙනම් මං 500 දෙනෙකුට නායකයෙක් නිසා ස්වාමීනි අපිට ගැළපෙන ආකාරයකට අපේ මං වගේ නායකයෙකුට මේ ධර්මය අහන්න ලැබීම සතුටක් වාග්යක්. මට ගැළපෙන ආකාරයකට ඔබ වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට කියා සරියුත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. සරියුත් මහරහතන් වහන්සේ 500කට නායකයා වූ එතුමන්ට ධර්මයේ දේශනා කිරීමට පටන් ගන්නවා. හැබැයි උන්වහන්සේ දේශනා කරන්නේ ටිකක් අභිධර්මය මූලික කරගෙන. නායකයෙක් කියන්නේ ලොකු හැම දෙයක්ම තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන නිසා සරියුත් මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා මෙතුමන්ට මේ දේ හොඳට තේරෙයි, වැටහෙයි, ඉතාමත් ධර්මය පිළිබඳව අවබෝධයක් තියෙන පුජ්‍යලයෙක් කියා හිතාගෙන තමයි සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට පටන් ගන්නෙ. මෙහෙම දේශනා කරගෙන යනකොට මේ අභිධර්මය පිළිබඳව නොදන්නා කම නිසා මේ පිළිබඳව ධර්මය පිළිබඳව කිසිත් නොදන්නා වූ අතුල උපාසකයන්ට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන කිසිදු දෙයක් තේරෙන්නේ නැතුව යනවා. මේ අවස්ථාවේදී ටිකක් අහන් ඉන්න අතුල ඇතුළු පිරිස එතනින් නැගිටලා එතනිනුත් නික්ම යන්නේ නිකං නෙවෙයි. අර සරියුත් මහරහතන් වහන්සේට බණිනවා. කොහොමද මුන්වහන්සේ අපේ හැටියට ධර්මය දේශනා කරන්න දන්නේ නැහැ. එහෙනම් අපි කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්නේ නැහැ. ඇයි දේශනා කරන්නේ නැත්තේ? ඇයි අපිට මේ විදිහට නොතේරෙන භාෂාවෙන් මේ ධර්මය දේශනා කරන්නේ? නමුත් සරියුත් මහරහතන් වහන්සේ හිතන්නේ මෙතුමන්ගේ නායකත්වය අනුව මේ පිරිසට මාගේ මේ ගැඹුරු ධර්මය දේශනා කිරීමෙන් මේ අවබෝධ කරගත හැකි බව. නමුත් ඒ දේ සම්පූර්ණයෙන්ම අතුල උපාසකයන් ඇතුළු පිරිසට අවබෝධ නොවීම හේතුවෙන් එතනිනුත් බැන බැන යන්න පටන් ගන්නවා. මෙහෙම යන අතුල උපාසකයන් 500ක් දෙනා යන්නේ අර රේවත හාමුදුරුවන්ටත් සරියුත් හාමුදුරුවන්ටත් බැන බැන. මෙන්න මෙහෙම බැන බැන යනකොට ඊළඟට මෙයාට මතක් වෙනවා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඉල්ලා හිටිනවා, ආනන්ද හාමුදුරුවනේ අපිට ධර්මයේ දේශනා කරන්න. අපි ගොඩාක් දුර බැහැර ඉඳලා ආවේ. අපි මුලින්ම ගියේ රේවත හාමුදුරුවන් සමීපයට. නමුත් උන්වහන්සේ මා දිහා බැලුවේවත් නැහැ. අපිට කතා කරේ නැහැ. අපි දිහා බැලුවේවත් නැතුව උන්වහන්සේගේ පාඩුවේ උන්වහන්සේ හිටියා. වැඩ හිටින්නකොට මට කේන්ති ගිහිල්ලා මං එතනින් පැමිණියේ මේ උන්වහන්සේට බැන බැන. ඊට පස්සේ මම ගියා මේ පිරිසත් සමග සරියුත් මහරහතන් වහන්සේ සමීපයට. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ මා උන්වහන්සේ ගාවට ගියාම පසුව උන්වහන්සේගෙන් අපි ඉල්ලා හිටියා මගේ මේ පිරිසේ හැටියටත්
මාගේ තියෙන මේ පිරිස් බලයටත් මාගේ තියෙන දැනුමේ හැටියටත් ධර්මයේ දේශනා කරන්නට කියා. උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අභිධර්මයෙන්. නමුත් මට ඒ කිසිවක් තේරුන්නේ නැහැ. අපේ පුජ්‍යලයන්ට කිසිවක් තේරුන්නේ නැහැ. ඒ නිසා මට එතනදීනුත් බොහෝ සෙයින් කේන්ති ගියා. ඒ නිසා මම එතනදීනුත් ආයි සරියුත් මහ රහතන් වහන්සේටත් බැන බැන මයි මේ විදිහට ආවේ. ඒකයි මේ කේන්තියෙන් මං තාමත් පසු වෙන්නේ. එහෙනම් ආනන්ද හාමුදුරුවනේ මට ඔබ වහන්සේවත් ධර්මයේ දේශනා කරන්න, මේ මගේ සියලුම පිරිසට ධර්මයේ දේශනා කරන්න. ඉතින් නිහඬව හිටපු ආනන්ද හාමුදුරුව කල්පනා කරනවා, නිහඬව ඉඳලත් බැන බැන ආවා. ඒ වගේම සාරබාර ලෙස පොඩ්ඩක් ගැඹුරෙන් මේ විදිහට ධර්මයේ දේශනා කරපු සරියුත් මහරහතන් වහන්සේටත් බැන්නා. එහෙනම් මම ටිකක් ඉතාමත්ම සියුම් විදිහට, එහෙමත් නැත්නම් සරලව ධර්මයේ දේශනා කර යුතුය වෙනවා කියන එක ආනන්ද හාමුදුරුවන් වහන්සේ වෙලේ කල්පනා කරලා, මේ හැමදෙනාම එකත් පසෙක හිඳවාගෙන ධර්මයේ දේශනා කරන්නට පටන් ගත්තා. මෙහෙම ධර්මයේ දේශනා කරගෙන ටික වෙලාවක් යනකොට බොහෝම සරලව තමයි ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට පටන් ගත්තේ. මේ සරල වචනත් මේ සරල දේශනාවත් ඔහුට මදිපුංචි කමක් හැටියට ඔහුට දැනුණා. මේ උවසිය මේ ඇතුළු 500ක් පිරිසට මේ දේ දැනුනේ නිසා අන්න ඒ අවස්ථාවේදී මේ මදිපුංචි කමට හරියන්නත් එක්ක තමන්ගේ තියෙන ගාම්භීරත්වයක් නිකමට හිතේ ආරෝපණය කරගෙන එතනනුත් නැගිට්ටා. එතනනුත් නැගිටලා අර භික්ෂූන් වහන්සේලා සියලුම දෙනාට බැන බැන එතනින් නික්මෙලා එන ගමනනුත් අර භික්ෂූන් වහන්සේලාගේ උනා වූ සෑම කටයුත්තක්ටම තමන් දෝෂාරෝපණය කර කර එන්න පටන් ගත්තා. මෙහෙම එනකොට තමන්ට මතක් වෙනවා අපට දැන් යා යුතුව තිබෙන්නේ බුදුහාමුදුරුව සමීපයට. උන්වහන්සේ ගාවට ගියා නම් අපට ධර්මය අපිට ඕන විදිහට අහගන්නට පුළුවන් කියන එක අර ඇතුළු පිරිසට වැටහුණ නිසා ඒ අය හැමදෙනාම බුදුහාමුදුරුව සමීපයට යන්නට යෙදුනා. මේ යන ගමනේදීත් අර විදිහටම පසු ආකාරයකටම අර ඇතුළු හැමදෙනාටම බැන බැන තමයි ඔහු ඇතුළු පිරිසම ගියේ. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා, බුදුහාමුදුරුවනේ ගොඩාක්ම අපි දවස් කීපයක් තිස්සේ මෙන්න මේ විදිහට ධර්මය ශ්‍රවණය කරන්නට කටයුතු කරනවා. නමුත් මම මේ 500කට නායකෙක්. මේ නායකකමත් එක්ක අපි දහම් අසන්නට මේ ධර්මය අවබෝධ කරගන්නට තමයි අපි කටයුතු කරේ. අපි මුලින්ම ගියා රේවත හාමුදුරුවන් වහන්සේ සමීපයට. උන්වහන්සේ නිහඬව නිශ්ශබ්දව පැත්තකටම වෙලා බලාගෙන ඇස් දෙක පියාගෙන හිටියා. අපි කතා කරා. නමුත් උන්වහන්සේ කිසිසේත්ම අපි දිහා බැලුවේ නැහැ. අපි ආවෙවත් ඇයිද කියලාවත් උන්වහන්සේ ඇහුවේ නැහැ. නිහඬ බවින්ම උන්වහන්සේ කටයුතු කරන්නට යෙදුනා. නිහඬ බවින්ම උන්වහන්සේ එම ආරාමයේ වැඩවෙසෙන්නට යෙදුනා. එතනින් අපට හිතට නැගුණ වේදනාව, හිතට නැගුණ කේන්තිය අනුව අපි උන්වහන්සේට අපි 500 දෙනාම බැන බැන තමයි ආවේ. ඊළඟට අපිට හම්බුණා, අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ගියා සරියුත් මහරහතන් වහන්සේ සමීපයට. සරියුත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ අපේ හැටියට, මේ පුජ්‍යලයන්ගේ හැටියට ධර්මය දේශනා කරන්නට කියා. නමුත් උන්වහන්සේ අපිව වැඩිපුර අපේ දැනුම තියෙනවා කියලා හිතාගෙන උන්වහන්සේ අභිධර්මයෙන්, එහෙමත් නැත්නම් අපිට නොතේරෙන භාෂාවෙන් බුදුදහමේ තිබෙන ගැඹුරු ධර්මයෙන් අපට ධර්මය දේශනා කරන්නට යෙදුනා. ඒ මොහොතේදී නොතේරෙන කම නිසා ඒ දේවල් වල අපිට අහන්න අපිට වැටහෙන්නේ නැති කරුණු නිසා
අපේ ජීවිතවලට ඒ දේවල් ඇඳා ගන්නට බැරි නිසා අපට කේන්ති ගියා. එතනදී පැමිණි සරියුත් මහරහතන් වහන්සේ සමීපයෙන් පැමිණි ඒ පිරිස ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමීපයට පැමිණියා. එතකොට එතනදීනුත් ආනන්ද හාමුදුරුව අපිව ඉතාමත් ලාමක පුජ්‍යලයන් හැටියට ගැන හිතලා උන්වහන්සේ අපට ධර්මයේ දේශනා කරේ බොහෝම සරලව. හරියට කියනවා නම් පුංචි ළමයින්ට කියනවා වගේ. එහෙම අපට ධර්මය අහන්න අවශ්‍ය නැහැ කියන එක ඔවුන් හිතේ මවාගෙන ගත්තු නිසා බුදුහාමුදුරුවන්ටත් සිව බුදුහාමුදුරුවනේ අන්නේ විදිහටයි අපිට සිද්ධ වුණේ. අපි තැනින් තැනට ගියා. නමුත් අපි මේ විදිහට ධර්මය එක තැනක ජීවත් අහන්න බැරි වුණා. ඒ නිසා අපට ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලෙස එම පිරිස ඉල්ලා හිටින්නට වුණා. එතකොට බුදුහාමුදුරුව මේ හැම කාරණාවක්ම බලලා උන්වහන්සේ ශ්‍රවණය කරලා දේශනා කරනවා මා ඉහතින් සඳහන් කළ ගාථාව. අතුලය මේ ජීවිතේ මොන ආකාරයෙන් ජීවත් වුණත් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා මේක ඔබ විතරක් මේ ජීවිතේ ඔබ විතරක් සිද්ධ කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේලා පමණක් බැනුම් ඇහුවා නෙමෙයි. මේක පෙර සිටම පැවතගෙන එන දෙයක් කියලයි බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් පින්වතුනි, මේ දේ මේ විදිහටම අපේ ජීවිතේ ඔබ මොහොතක් හිතන්නට පුළුවන්. ලෞතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ඒ ඇතුළු පිරිසට මේ ඉහත මා සඳහන් කළ ගාථාවෙන් දේශනා කරලා ඔවුන්ට මේ කාරණාව පහදලා දුන්නා. ඒ ඇතුළු පිරිස සියලුම දෙනාම 500ක් දෙනාම සෝවාන් තත්වයට පත් වුණා. එහෙනම් පින්වතුනි, අපේ ජීවිතේ මොහොතක් ආපස්සට හැරිලා බලන්නට ඕන. අපට අනාගතය දිහා බලන්නට හැකියාවක් නැහැ. නමුත් අපේ ජීවිතේ අතීතය දිහාට අපට හැරිලා බලන්නට පුළුවන්. අපි කොයිතරම්නම් මේ ජීවිතේදී බැනුම් අහලා තියෙනවද කියලා. හැබැයි මේ දෙයින් අපි කම්පා වීමක්වත් අපි බිඳ වැටීමක්වත් සිදු නොවිය යුතුයි. හැබැයි එහෙම වෙන අවස්ථා නැතුවම නොවේයි. ඒ කියන්නේ අපේ ජීවිතේ දෙමව්පියෝ කියන්නේ අපට අපේ ජීවිතේ නිර්මාණය කරන අය. ඒ නිසා පුංචි කාලේ ඉඳලම අපේ ජීවිතේ නිර්මාණය කරන මේ දෙමව්පියෝ අපට බනින්නේයි අපිට ගහන්නේයි කියන එක අපි හොඳට වටහා ගන්න ඕන. ඒ කරන්නේ අපේ ජීවිතේ සාර්ථක තැනකට අපිව ගෙන යන්න. සාර්ථක තැනකට අපේ ජීවිතේ වටිනාකමක් තියෙන පුජ්‍යලයක් විදිහට අපේ ජීවිතේ නිර්මාණය කරන්න. අන්නේ ඒ අවස්ථාවේදී අපි කියන දේ අහන්න ඕන. ඒ බැනුම් වලට ඒ වටිනාකමක් අපි එකතු කරගෙන අපේ ජීවිතවල අපේ ජීවිත නිරන්තරයෙන්ම හදා ගන්නට ඕන. ඒ වගේම තමයි පාසලට ඇතුළත් වූ දවසේ ඉඳන් ගුරුවරු අපට අධ්‍යාපනයේ සලසන ගුරුවරු අපට බනිනවා. ඇයි බනින්නේ? මේ නිකන්ද බනින්නේ නෑ. එහෙනම් අපේ ජීවිතේ අඩුපාඩු හදා ගන්න. අපි කරන විෂයන් මොන දේ වුණත් ඒ දේවල් නිවැරදිව පිළිවෙලකට කරගන්න. ඒ දේවල් අතපසු වුණාම අපට බනින්නේ අපේ හොඳට. එහෙනම් අන්නේ ඒ අවස්ථාවවලදී ඒ දේවල් අපේ බැනුම් අහලා අපි ඒ දේවල් හදා ගන්න ඕන. ඒ වගේම තමයි අපි සමාජයට ගියාම නිලතල දරනකොට අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. අන්නේ ඒ අවස්ථාවේදී ඇයි අපිට බනින්නේ කියලා මොහොතක් හිතන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ දේවල් වලින් අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදා ගන්නට අපිට ඒ දේවල් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි අපි මේ දේවල් මට විතරක් ඇයි මේ මිනිස්සු බනින්නේ? ඇයි මට විතරක්ම මේ මිනිස්සු මේ විදිහට චෝදනා කරන්නේ කියන එක මුලින් හිතලා සමහර පුජ්‍යලයෝ අපි දකින්නවාද වර්තමානයේ වන විටත් අතීතයේ සිදුවීම් එක්කත් ගත්තන් පස්සේ සමහර දරුවෝ විභාගේ ලියලා ඒ ප්‍රතිඵල එනකොට
ජීවිත හානි කරගන්නට යනවා. ඒකට හේතුව තමයි බණී කියන නිසා. නමුත් අපේ ජීවිතවල බැනුම් අහනවා කියන එක මේ හැමෝටම පොදු දෙයක්. බුදුහාමුදුරුවන්ටත් විවිධාකාරයේ පුජ්‍යලයෝ බැන්නා. විවිධ චෝදනා කරන්නට යෙදුණා. එහෙව් එකේ පින්වතුනි ඔබට කුමන කතාවක්ද? එහෙනම් අපේ ජීවිතවලට මේ අපේ ජීවිත මේ තරම් සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ උපදෙස්. සමහරු උපදෙස් දෙනවා. සමහරු විවිධාකාරයේ වැරදිවලට බනිනවා. එනිසා ඒ දේවල් කවලම් කරගෙන අපේ ජීවිතේ කලකිරීම ඇති කරගෙන කටයුතු කරන්නට ගියොත් එහෙම අපේ ජීවිත විනාශ වෙනවා. අන්න ඒ නිසායි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපේ ජීවිත හදාගන්න, අපේ ජීවිතවලට වටිනාකමක් එක් කරගන්න පුළුවන් විදිහේ ධර්මතා. එහෙනම් මේ දහම් කරුණු අපේ ජීවිතයට කොයිතරම්නම් වටිනවාද? මේ වගේ විවිධ අවස්ථාවලදී ඇතිවන ගැටලු කාරණාවලට උන්වහන්සේ දේශනා කරපු මේ ධර්මය ඉතාමත් ඉවහල් වෙන්නේ අපේ ජීවිතේ කඩා බිඳදා ගන්න නෙමෙයි, අපේ ජීවිතේ ශක්තිමත් කරගන්න. අන්න ඒ ශක්තිමත් කරගන්න අතරදී අපේ ජීවිතේ පුදුමාකාර විදිහට වටිනාකමක් ආදේශ වෙනවා. අපිට බැන්න කියලා කවුරු හරි අපි සිවිදිවි නසා ගන්නට ගියොත්, ජීවිතේ හානි කරගන්නට ගියොත්, තවත් පුද්ගලයෙක්ගේ ජීවිත හානි කරන්නට ගියොත් මහා අපරාධ වෙනවා. ඒ වගේම මහා පව් වෙනවා. ඒ නිසා මේ දේවල් වලින් මගහැරලා අපේ ජීවිත සාර්ථක කරගන්නටයි උන්වහන්සේ ඒ දහම් කරුණු පිළිවෙලකට විවිධාකාරයෙන් උපමා අරගෙන විවිධ සිදුවීම් ගෙනහැර දක්වමින් දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් කල්පනා කරන්න, අද මේ හිමිදිරි උදෑසනත් අද මේ විදිහට ඔබ හමුවට පැමිණියේ ඔබගේ මේ කාර්යබහුල ජීවිතය නිරන්තරයෙන්ම ධර්මයේ පුංචියට හරි අහලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ ලහිලහියේම ලක ලෑස්ති වෙන මොහොතක දරුවෝ පාසල් යන්නටත් දෙමව්පියෝ තම රාජකාරිවලටත් යන්න මේ බොහෝ කඩිසරව ලැහැත්ති වෙන්නේ මේ ධර්මයත් අහන ගමන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ හිරු නාලිකාවේ ප්‍රධාන කළමනාකාරතුමන් ඇතුළු හැම දෙනාටමත් මේ ආශිර්වාදය මේ පින හේතු වේවා. ඒ කටයුතු කරන ඒ නාලිකාවේ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය, දිවියන්ගේ පිහිට ආරක්ෂාව, ශක්ති ධෛර්යය නොඅඩුවම ලැබේවා කියන චේතනාවෙන් ඔබ හිතින් සාදුකාරයක් දෙන්න. ඒ වගේම මෙපින් දෙවියන්ට හේතු වේවා, වාසනා වේවා කියන චේතනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.